සංජීව කුමාර් හදවතට සමීප මිත්‍රයෙක්. විශ්වාසවන්තව ළඟින් ඇසුරු කරන්න පුළුවන් හොඳ යහළුවෙක්. දුකට සැපට ළඟින් ඉන්න ලබැලි සොයුරෙක්. විප්ලවීය තරුණයෙක්. වරදවා වටහා ගන්න එපා. අපේ මේ වෑයම ඔබට අමතක නොවන මතකයක් දෙන්න. සංජීව කවුද? කොයි වගේද? කොහොමද? පොඩ්ඩක් බලලා කකා වැටි එකා වගේ එකට හිටි එක පවුලේ උපන් ලෙසේ කළ ආරක්ෂා නාස් ගනුව දමනවාල් කරත්තයක බඳිනවාල් අපට හිටිය ලපටි කැටුණු ආවර වස්සා අපි ආයතනයේ හැම වෙඩින් එකටම උත්සවයකට සහභාගී වෙච්ච කොල්ලෙක්. ඒ කැපවීම දායකත්වයේ අපිට අවශ්‍ය කරන්න පුළුවන්. එයාගේ දායකත්වය ගන්න අසෝ තමයි. අපිට මතකයන් ගොඩක් දීපු කොල්ලෙක්. සංජීවගේ හැකියාව නම් කාටවත් නෑ. ඉන්නේ කුසලතාවය නම් හැම තැනම කැවිලා වේනවා. තන්නේ මිනිහාගේ මේ ආවේනික ස්ටයිල් එක දුකසේ මිනිහටම ආවේනික වෙයි. මේ සංජය අපි යමු ට්‍රිප් එක. වෙලියුල්ල ඒ තවුල්නේ. වයිෆ් යන්න දෙයිද? ඔයා නේද ට්‍රිප් එකෙන් ගිහිල්ලත් වැඩක් නැහැ. මොකද අපිට ඔයා නැතුව ගිහිල්ලා ඔෆිස් එකේ ඉන්න බෑනේ. මම සංජීව වඳුන ගත්තේ තා පුංචි වයස්දී මේ ආයතනයට ඇවිල්ලා මම වෙන්න ජෙනරල් මැනේජර් නිසා මට පුළුවන් වුණා සංජීව යම්ස්තරල අපේ ආයතනය ගන්න. සංජීව හොඳ මිනිස්සේ හොඳ පාක්ෂිකේ. හැබැයි සංජීව මල් වලට දින ආදරේ හින්දා මම මේ කියන්නේ. ඔයාගේ යෝයෝගේ හින්දා ඔයාගේ වයිෆ්ට නූල් බඳින්න වෙයිද නැහැ. දෙලින් එක ගත්තා වගේ නේ. 90 එකේ නම බර්ත්ඩේ කේක් අරගෙන නෝනේ. ගොනංගලෝ. කුල්ලි ගොනා පුරුදු කාරයා. මම තෙමා කරත් කාරයා. මේ කයි මගේ බර බාගේ පැයට සැතපු මයි වේගි. ඔයලා හකට යන්න හදනවා. ඒකෙන් යන කාර් ලොරි තිබේ මගේ 54 මට ලැබේ මේ කයි මගේ බර බාගේ පැයට සැතපු මයි වේගි ඔයලා හදට යන්න හදනවා.